අපි ඊළඟට කතා කරන පනත වෙන්නේ 2006 එකක් 2006 පනතක්මයි 2006 අංක 30 දරන ගෙවීම් උපකරණ වංචා පනත ළමයි මේ පනත්වල හරය මතක තියාගන්න මම මේ පාස් පේපර්ස් ටිකක් අධ්‍යයනය කරද්දි දැක්කේ අපිට ගොඩක් දුරට මේ අහලා තියෙන ළමයි පළවෙනි කොටසේ මෙන්න මේ සිදුවීමට වළක්වා ගන්න තියෙන නීතිමය පනත මොකක්ද එහෙමයි අහන්නේ එතකොට අපි මේ පනත්වලින් කියන එක එක දේවල් පිළිබඳ පොඩි අවබෝධයක් තියාගෙන යන්නම වෙනවා يعني මේක ඇත්තට මේ පනතෙන් වෙන්නේ මොකක්ද මොකද්ද වළක්වන්න හදන්නේ අන්න ඒක අපි මතක තියාගන්න ඕන හරි ඔයාලා මාතෘකාව දාගන්න 2006 අංක 30 දරන ගෙවීම් උපකරණ හා වංචා පනත හරි ඊට පස්සේ අපි ලියාගමු ලියාගෙන අපි කතා කරමු මෙම පනත මගින් අනවසර හෝ ව්‍යාජ ගෙවීම් උපකරණ ව්‍යාජ ගෙවීම් උපකරණ සන්තකයේ තබා ගැනීම සන්තකයේ තබා ගැනීම හා භාවිතා කිරීම වැළැක්වීමට හා ඒ හා සම්බන්ධ වැරදි නිර්මාණය කිරීම ආදිය වැළැක්වීමටත් මං ආයෙත් කියන්නම් අනවසර හෝ ව්‍යාජ ගෙවීම් උපකරණ සන්තකයේ තබා ගැනීම හා භාවිතා කිරීම වැළැක්වීමට හා ඒ හා සම්බන්ධ වැරදි නිර්මාණය කිරීම ආදිය වැළැක්වීමටත් නීත්‍යානුකූලව නිකුත් කරන එවැනි ගෙවීම් උපකරණ භාවිතා කරන පුද්ගලයින් ආරක්ෂා කිරීමත් මින් සිදුවේ. හරි අනවසර හෝ ව්‍යාජ ගෙවීම් උපකරණ සන්තකයේ තබා ගැනීම හා භාවිතා කිරීම වැළැක්වීමට හා ඒ සම්බන්ධ වැරදි නිර්මාණය කිරීම ආදිය වැළැක්වීමට නීත්‍යානුකූල නිකුත් කරන ගෙවීම් උපකරණ භාවිතා කරන පුද්ගලයින් ආරක්ෂා කිරීමත් මින් සිදුවේ
ළමයි කෙටියෙන් මතක තියාගන්න ගෙවීම් උපකරණ වංචා පනතේ නමින්ම කියනනේ ගෙවීම් උපකරණ කියලා. එතකොට ළමයි ගෙවීම් උපකරණ කියලා කියන්නේ දැන් ඇත්තටම අපි ගොඩාක් දුරට ව්‍යවහාර මුදල් භාවිතා කිරීම ළමයි මේ මගහැරිලා අරලානේ තියෙන්නේ ගොඩාක් ගනුදෙනු වලදී. ඒ කියන්නේ අපි කාසියා නෝට් වලින් ඇත්තම ගනුදෙනු කරන ප්‍රමාණය අඩුයි. දැන් ඔයාලා තම පාසල් ශිෂ්‍යයන් හින්දා ඔයාලා ඩෙබිට් කාඩ් ක්‍රෙඩිට් කාඩ් නැහැ. නමුත් ළමයි ඉස්සරහට යන්න යන්න ඔයාලා ගොඩාක් තව අවුරුදු 2 3ක් යද්දි ඔය දේවල් ඔයාලාගේ තියෙනවා, ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් තියෙනවා. එතකොට අපි මොනවා හරි දෙයක් අරගෙන අපි අතරම් පර්ස් වල දාගෙන සල්ලි අරගෙන යන්නේ ළමයි දැන් කාඩ් අරගෙන. එතකොට ඔයා හිතන්නකෝ ඇඳුම් කඩේකට ගිහිල්ලා ඔය ඇඳුමක් ගත්තා. එතකොට ඇඳුමට ගෙවීම් කරද්දි ඔයා ළමයි ඔයාගේ කාඩ් එක දුන්නා, වීසා කාඩ් එක දුන්නා. ඒ කියන්නේ ඩෙබිට් කාඩ් එකක් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් දුන්නා. එතකොට ඒකෙන් තමයි ළමයි ගෙවීම් කරන්නේ. එතකොට ඔය විදිහට ගෙවීම් කරද්දි හිතන්නකෝ අපි දැන් ඔය අරගෙන යන පර්ස් එක බස් එකේදී ළමයි හොරෙක් උස්සනවා. හොරගම් කරනවා. එතකොට ඩෙබිට් කාඩ් එකක් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් නම් ළමයි මුදල් නම් ගන්න අමාරුයි ඩෙබිට් කාඩ් එකක හෝ ක්‍රෙඩිට් කාඩ් එකක පාස්වර්ඩ් එක දන්නේ නැත්නම් මේ අතම ගන්න බෑ. නමුත් ඩෙබිට් කාඩ් එකකින් හෝ ක්‍රෙඩිට් කාඩ් එකකින් ළමයි බාණ්ඩ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ පහසුකම් තියෙන ආයතනෙක හිතන්නකෝ ළමයි ලොකු ඇඳුම් කඩේකට ගිහිල්ලා ඇඳුම් ගත්තා. එයා අපේ ඩෙබිට් කාඩ් එකේ තියෙන සම්පූර්ණ ශේෂය හිඳනකම් ළමයි ගත්තා. දැන් ක්‍රෙඩිට් කාඩ් වල ළමයි මේ account එකක සල්ලි තියෙන්න ඕනේ නෑනේ. credit card එකක් කියන්නේ ණයක් විදිහට තියෙන කාඩ් එකක්. එතකොට ඒකෙන් මට ඕන ලාව බාණ්ඩ මුදල් ගන්න පුළුවන්. එතකොට credit card එක වගේ ළමයි මගේ ලක්ෂයක් නම් මගේ credit limit එක තියෙන්නේ ඒ දක්වාම යාට ඇඳුම් ගන්න පුළුවන්. අන්න එහෙම දෙයක් වුණොත් අන්න ඒ සම්බන්ධව ළමයි නීති මාර්ගය වෙන්නේ මෙන්න මේ කියන 2006 අංක 30 ධර්ම ගෙවීම් උපකරණ වංචා පනත. එහෙනම් මතක තියාගන්න එහෙම අහන්න පුළුවන්. එතකොට අනවසර හෝ ව්‍යාජිකේ උපකරණ සන්තකයේ තබා ගත්තොත්, ඒ කියන්නේ මගේ ක්‍රෙඩිට් කාඩ් එකක් ළමයි ඔයා උස්සනවා. උස්සනවා කියන්නේ හොරකම් කරලා ඔයා ළඟ තියනවා. ඕක අහු වෙනවා. එතකොට ඔයාට ළමයි දඬුවම් හම්බෙන්නේ මොන පනතයටද? මෙන්න මේ ගෙවීම් උපකරණ හා වංචා පනතයට තියෙන විධිවිධානයන් යටතේ තමයි ඔයාට ඒ දඬුවම් ටික හම්බෙන්නේ. එතකොට එහෙනම් මතක තියාගන්න ඒ වගේ ව්‍යාජ ගෙවීම් උපකරණ සන්තකයේ තියාගත්තොත් ඒ කියන්නේ ළමයි සමහරක් වෙලාවට මේ බැංකු වලින් නිකුත් කරන ඩෙබිට් කාඩ් නෙමෙයි ඔය අහලා ඇති ළමයි පිටරට බැංකු වලින් සල්ලි හොරකම් කරපු ඔය ඩෙබිට් කාඩ් හදලා හොරකම් කරපු ශ්‍රී ලාංකිකයෙක් හිටන් ඉඳලා තියෙනවා. මේ දැන් ගිය අවුරුද්දට පිට අවුරුද්ද වගේ මට ඔය වගේ නිවුස් එකක් ඔය ප්‍රවෘත්ති වල ගියා. එහෙම සල්ලි වංචා කරලා තියෙනවා කියලා. එතකොට එහෙම නිර්මාණය කරලා එහෙම තිබුණොත් අන්න ඒකත් ළමයි වැරද්දා. එතකොට ඒකටත් ඔය දඬුවම් නිය වෙන්නේ ගෙවීම් උපකරණ හා වංචා පනත ආශ්‍රයෙන්. මම හිතනවා ඔයාලට මම මේ කියපු එක තේරෙන්නේ නැති කියලා. හරි, ඊළඟට 6 වෙනි පනත. අපිට පනත් කීපයක් තියෙනවා. ඊට පස්සේ පොඩි දෙයක් ඉගෙන ගන්න පාස් පේපර්ස් වලට අපි යමු. 6 වෙනි පනත වෙන්නේ 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත. පරිගණක අපරාධ පනත මෙන්න මේ පනතට ළමයි පොඩ්ඩක් ඉස්සරහින් තරුවක් දාගන්න. මොකද පාස් පේපර්ස් වල ළමයි වැඩි වශයෙන් මෙන්න මේ පනත ගැන අහලා තියෙනවා. පරිගණක අපරාධ පනත ගැන අහලා තියෙනවා. ඉතින් ඒකට පොඩි තරුවක් දාගන්න අපි ඒකට පොඩි ටිකක් ලොකු අවධානයක් දෙමු පාඩම් කරන්දි පවා. මොකද කීප සැරයක්ම පේපර්ස් වල මේක ටච් කරලා තියෙනවා යාළුවා. හරි, මෙහෙම ලියන්නකෝ ළමයි. උතන දත්ත හෝ තොරතුරු වෙත දත්ත හෝ තොරතුරු වෙත නීත්‍යානුකූල නොවන අන්දමින්
නිත්‍යානුකූල නොවන අන්දමින් ප්‍රවේශ වීම කමා ප්‍රවේශ වීම එසේම පරිගණකයක් වෙත ප්‍රවේශ වීමට පරිගණකයක් වෙත ප්‍රවේශ වීමට වරදකරුට අධිකාරී බලයක් තිබුණේද යන්න නොතකමින් අධිකාරී බලයක් තිබුණේද යන්න නොතකමින් නීත්‍යානුකූල නොවන නීත්‍යානුකූල නොවන අයුරින් පරිගණක භාවිතය සම්බන්ධව කටයුතු කිරීමට විධිවිධාන ඇතුළත් වේ. දත්ත හෝ තොරතුරු වෙත නීත්‍යානුකූල නොවන අන්දමින් ප්‍රවේශ වීම කමා එසේම පරිගණකයක් වෙත ප්‍රවේශ වීමට වරදකරුට අධිකාරී බලයක් තිබුණේද යන්න අධිකාරී බලයක් තිබුණේද යන්න නොතකමින් නීත්‍යානුකූල නොවන අයුරින් පරිගණක භාවිතය සම්බන්ධව සම්බන්ධව කටයුතු කිරීමට විධිවිධාන ඇතුළත් වේ. ලියන්න ළමයි ඕකටම මෙම පනත යටතේ පහත දෑ අපරාධ ලෙස සලකයි. හරි. දැන් ළමයි මේ පනත යටතේ වැරදි මොනවාද කියලා තමයි මේ ලියන්නේ. මෙන්න මේවා කරලා තිබ්බොත් මේ පනත යටතේ දඬුවම් හම්බෙනවා. 1. අනවසරයෙන් දත්ත මැකීම
හා වෙනස් කිරීම. අනවසරයෙන් දත්ත මැකීම හා වෙනස් කිරීම. ඔන්න එක වැරැද්දක්. අනවසරයෙන් දත්ත මැකීම හා වෙනස් කිරීම. ඊළඟට අංක දෙක. අධිකාරී බලයක් සහිත පුද්ගලයෙකුට අධිකාරී බලයක් සහිත පුද්ගලයෙකුට ප්‍රවේශය අත්කර ගැනීම වැළැක්වීමට පරිගණක වැඩසටහන් වෙනස් කිරීම. අධිකාරී බලයක් සහිත පුද්ගලයෙකුට ප්‍රවේශය අත්පත් කර ගැනීම වැළැක්වීමට පරිගණක වැඩසටහන් වෙනස් කිරීම. තුන්වෙනි එක. තොරතුරු අනවසරයෙන් පිටපත් කිරීම. තොරතුරු අනවසරයෙන් පිටපත් කිරීම. තොරතුරු අනවසරයෙන් පිටපත් කිරීම. ඊළඟට පරිගණක සේවා අධිකාරි බලයක් නැතිව භාවිතය. පරිගණක සේවා අධිකාරි බලයක් නැතිව භාවිතය තව දෙකක් තියෙනවා ළමයි අපි ඒ දෙකත් ලියාගමු. ඊළඟ එක එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට දත්ත සම්ප්‍රේෂණය කිරීමේදී ඒවා අත්කර ගැනීම. ඒවා අත්කර ගැනීම.
තවක ලියාගන්න අවසානික වෛරස් පරිගණක වෛරස් හා තාර්කික බෝම්බ තාර්කික බෝම්බ ඒවට කියන ළමයි ලොජික් තාර්කික විද්‍යාව කියන්නේ එතකොට අපි ලොජික් සයන්ස් කියලා කියන්නේ ඒ වගේ තාර්කික කියන්නේ ලොජික් බෝම්බ කියන්නේ බෝම්බ්ස් මගින් පරිගණකයට හානි කිරීම පරිගණකයට හානි කිරීම පරිගණකයට හානි කිරීම හරි දැන් අපි ටිකක් මේක ළමයි ලියාගත්ත උතරණ කෙරුවේ අපි දැන් විස්තර දැනගමු මේ පණත එන්නේ මම මේක ඔයාට තරුවක් දාගන්න කියලා කිව්වා මොකද විභාගෙදී ගොඩක් තැන්වල මේක හයිලයිට් කරලා තියෙන පණතක් පරිගණක අපරාධ පණත ඒ කියන්නේ ළමයි පරිගණකයේ ආශ්‍රය මොනා හරි වැරද්දක් වෙලා තියෙනවා නම් අන්න ඒකට දඬුවම් නියම වෙන්නේ මේ පණතමයි ඒ කියන්නේ අපිට කියනවා දත්ත හා තොරතුරු නීත්‍යානුකූල නොවන අන්දමින් ප්‍රවේශ වීම දත් නී හරි මෙතන කියන ළමයි දත්ත හා තොරතුරු වලින් නීත්‍යානුකූල නොවන අන්දමින් ප්‍රවේශ වෙනවා. අපි ඔබට කියන්නේ හැකින් කර හැක් කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ හැකින් කියලා. එතකොට එහෙනම් හැකින් කෙරුවොත් කවුරු හරි අපේ කම්පියුටරය අන්න පනත මේක පරිගණක අපරාධ පනත. එසේම පරිගණකයට ප්‍රවේශ වීමට වරදකාරට අධිකාරී බලයක් තිබුණේ ද යන්න නොතනකමින් නීත්‍යානුකූල නොවන අයුරින් පරිගණක භාවිතය සම්බන්ධයෙන් කටයුතු කෙරේ විද්‍යාඥයෙකු ඇතුළත් වේ. තමයි ඒකේ තේරුම සමහර පරිගණක ඒ කියන්නේ පරිගණක භාවිතා කරන අධිකාරි බලයක් තියෙනවා යාට. නමුත් එයා නීත්‍යානුකූල නොවන දෙයක් නම් ඒ පරිගණකයේ ආශ්‍රයෙන් කරන්නේ අන්න ඒකට විරුද්ධව කටයුතු කරන්න මේ පනත තමයි බලපවතින්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙහෙම. ඔයාලට මතකද මම ගිය සැරේ මේ පාඩම ඉතුරු කලින් කොටස කතා කරද්දී කිව්වා සාමාන්‍ය සමාගමක ළමයි කම්පියුටර්ස් වල කැඩෙනෙව්වා software අවුල් යනෙව්වා ඒවා හදන්න ළමයි IT department එක. ඒකට IT department එකට පුළුවන් ළමයි එයාට access තියෙන ඕන computer එකට ඇතුළත් වෙන්න. CEO ඉන්නවා. එයාගේ computer එක ළමයි මොකක් හරි වෙලා කැඩෙනවා. එතකොට මොකක් නැහැ එහෙම නැත්තම් software එකක් ළමයි uninstall වෙලා හරි මොකක් හරි වෙලා වැඩ කරන්න නැත්තත් වෙනවා. එතකොට එයා CEO ක හදන්න නැහනේ. එයා කිලිම කතා කරන IT department එකේ. එතකොට IT department එකේ ඉන්නේ ඔයා. ඔයා ගිහිල්ලා ළමයි ඒක හදනවා. හදද්දි දකින්නවා කම්පියුටරේ ඔයාට ඕන දත්තයක් තියෙනවා හැබැයි ඒක මේ පිටර CEO ගෙන් ගන්නත් බැහැලම හිතන්නකො ළමයි මොකක් හරි මාකටිං ප්ලෑන් එකක් තියෙනවා කියලා එයාගේ කම්පියුටරේ ඕක ඔයාට පුළුවන් පිට කෙනෙක්ට විකුණන්න. ඔයා ඕක හොරෙන් ළමයි ගන්නවා. අන්න ළමයි අධිකාරී බලයක් ඔයාට තිබුණත් මේ කම්පියුටරේකට ඇතුල් වෙන්න ඔයා ආයේ අධිකාරී බලය ළමයි නීත්‍යානුකූල නොවන අයුරින් තමයි භාවිතා කරන්නේ. අන්න ඒක ඔයාගේ CEO ට අහු වුණොත් ඔයාට විරුද්ධව ළමයි නඩු පවරන්නේ මෙන්න මේ පරිගණක අපරාධ හා පනත පරිගණක අපරාධ පනත යටතේ. මේකෙන් තමයි ඔයාට දඬුවම් හම්බෙන්නේ. ඒකයි මෙතනදී කියන්නේ. මම හිතනවා දැන් මේ වචන ටික ඔයාට තේරෙන්නේ නැති. එතකොට ඒ විවිධා මේ පනත යටතේ ළමයි අපරාධ විදියට සලකන අනවසරයෙන් දත්ත මැකීම හා වෙනස් කිරීම. ඔයා කාගේ හරි කම්පියුටර් එක ළමයි දත්ත මැකුවොත් එහෙම නැත්නම් ළමයි වෙනස් කරනවා. වෙනස් කිරීමක් කෙරුව සිස්ටම් එකක අන්න මේ පනතේ වැරද්දා. මේ පනත යටතේ තියෙන වැරද්දා. ඊළඟ අධිකාරී බලය සහිත පුද්ගලික ප්‍රවේශය
කර ගැනීම වැළැක්වීමට පරිගණක වැඩසටහන් වෙනස් කිරීම. ඔයාලමයි දැන් සමහරක් කලාට අපිත් ඔය කරන්නේ ඔයාගේ යාළුවගේ පාස්වර්ඩ් එක ෆෝන් එක අහගෙන අපි මේ එයාගේ ෆෝන් එක ඉල්ලගෙන පාස්වර්ඩ් එක වෙනස් කරනවා. වෙනස් කිරුවට පස්සේ එයාට ළමයි දැන් අධිකාරි බලය එයාට නේ එයාගේ ෆෝන් එකනේ එයාට තියෙන්නේ. නමුත් ළමයි ඔයා ප්‍රවේශය අත්කර ගැනීම වැළක්වන්න මොකද කරුවේ වැඩසටහන වෙනස් කරුවාන්නේ වගේ. කම්පියුටර් පාස්වර්ඩ් එක තියෙනවා පාස්වර්ඩ් එක ඔයා වෙනස් කරනවා. ඔයාගේ කම්පියුටරයක් නෙමෙයි වෙන කෙනෙක්ගේ කම්පියුටරයක්. එයාගේ පාස්වර්ඩ් එක දැනගෙන ඔයා මොකද කරන්නේ? ඔයාට කැමති පාස්වර්ඩ් එකක් දාලා එයාට ලොග් වෙන්න බැරි වෙන්න වැඩසටහන වෙනස් කරනවා. අන්න ඒකත් වැරද්දා. අනවසරයෙන් පිටපත් කිරීම. තියෙන ෆයිල් ළමයි අනවසරයෙන් කොපි කර ගන්නවා. එතකොට ඒ කම්පියුටරේ තියෙන සමහරක් ෆොටෝ එකක් වෙන්න පුළුවන්, සමහරක් ළමයි ඩොකියුමන්ට් එකක් වෙන්න පුළුවන්, ලියවිල්ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරක් වෙලාවට ඒක සංගීතමය දෙයක් වෙන්නත් පුළුවන්, වීඩියෝ එකක් වෙන්නත් පුළුවන්. එහෙම පිටපත් කරගත්තා තේත් තමයි එන්නේ අපරාධ පරිගණක අපරාධ පනත යටතේ. ඊළඟට සේවා අධිකාරී බලයක් නැතුව භාවිතා කිරීම. ඒ කියන්නේ ළමයි ඇත්තටම ප්‍රවේශ වෙන්න බෑ. මම හොරෙන් ගිහිල්ලා මේ මම හිතන්නේ මම කම්පැනි ළමයි තේ හද මේ තේ හදලා අල්ලන කෙනා. මම දකින්නවා බොස්ගේ කම්පියුටරේ ළමයි තියෙනවා මට ඕන දෙයක්, මට විකුණන්න පුළුවන් දෙයක්. මම හොරෙන් පෙන්නේ ඩ්‍රයිව් එකකට ඒක කොපි කරගන්නවා. අන්න අධිකාරී බලයක් නැතිව භාවිතා කිරීම. ඊළඟට එක් පරිගණකයේ සිට තවත් පරිගණකයකට දත්ත සම්ප්‍රේෂණය කිරීමේදී අත්පත් කරගෙන සමහරක් වෙලාවට ළමයි මම මෙහෙ ඉඳලා මම තවත් පරිගණකයකට ළමයි දත්ත සම්ප්‍රේෂණය කරනවා. දැන් දත්ත සම්ප්‍රේෂණය කරන් ළමයි ඊමේල් එකකින් අපිට පුළුවන් මගේ කම්පියුටරේ ඊමේල් එකෙන් ලොග් වෙලා ඔයාට ඊමේල් එකක් දාන්න පුළුවන්. අන්න දත්ත සම්ප්‍රේෂණයක් වෙනවා. එහෙම නැත්නම් ළමයි මේ කම්පැනි ඇතුළේ තියෙන ළමයි ඉන්ටර්කොම් සෝරි මට ඒක හරියට නම් මතක නැහැ. මේ ඒ කියන්නේ කම්පැනියෙන් කම්පැනි ඒ කියන්නේ ඒ ඇතුළේ ඉන්න පුද්ගලයන් පුද්ගලයාට මැෂින් එකකින් මැෂින් එකකට ළමයි දත්ත සම්ප්‍රේෂණය කරන්න එයාලා විවිධ ක්‍රම තියෙනවා. එහෙම කරද්දී අතර මඟදී ළමයි මට පුළුවන් හැකර්ස්ලාට පුළුවන් මේ ඒ කම්පියුටර් හැක් කරලා ඒ සම්ප්‍රේෂණය වෙන අතරතුරදී ඒවා සොරා ගන්න. ඊළඟට පරිගණක වෛරස්, තාර්කික බෝම්බ. පරිගණක වෛරස් කියන එක දන්නවනේ, තාර්කික බෝම්බ. ඒ කියන්නේ තමයි සිස්ටම් එක වෙනස් කරන, ඔය කෝඩ් වෙනස් කරලා වගේ මේ අපිට භාවිතා කරන්න බැරි විදිහට අපේ මේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එක හදන්න පුළුවන්. අන්න එහෙම දේවල් කරනවා නම් කරලා තියෙනවා නම් ඒවත් අපරාධයක් මේ පරිගණක අපරාධ පනත යටතේ. එහෙනම් මෙන්න මේක ඔයා මතක තියාගන්න, මේ පනත ටිකක් වැදගත්. හරි, අපිට තව පනත් දෙකක් තියෙනවා. එතකොට මේ සම්බන්ධ කතාව ඉවරයි. අපි ඊළඟට මාතෘකාව දාගන්නවා පනත 2007 අංක 25 දරන 2017 2017 අංක 25 දරන විද්‍යුත් ගනුදෙනු වරහන් ඇතුලේ සංශෝධන පනත 2017 අංක 25 දරන විද්‍යුත් ගනුදෙනු වරහන් ඇතුලේ සංශෝධන පනත. ළමයි ඔයාට මතක ඇති කලිනුත් ඔයා නෝට් එක බලන්න විද්‍යුත් ගනුදෙනු පනත කියලා එකක් කතා කරනවා 2006 අංක 19 කියලා පනත. ඒ පනතම ළමයි 2017 දී සංශෝධනය වෙනවා. ඒ කියන්නේ සමහරවුව අයින් වෙලා සමහරවුව එකතු වෙනවා. අන්න එහෙම එකතු වුණාට පස්සේ අපි මේ පනතට කියන්නේ ළමයි සංශෝධනය වුණු පනතක් කියලා. එහෙනම් ඒ සංශෝධන වෙලා තියෙන්නේ අර 2006 ඇති කරපු විද්‍යුත් ගනුදෙනු පනත කවද්ද 2017. ඒකයි මේ නම්බරේ වැටලා තියෙන්නේ. හරි, ලියා ගන්නකො මෙහෙම. ශ්‍රී ලංකාවේ දත්ත පණිවිඩ, ශ්‍රී ලංකාවේ දත්ත පණිවිඩ විද්‍යුත් ලේඛන විද්‍යුත් වාර්තා විද්‍යුත් ලේඛන විද්‍යුත් වාර්තා සහ වෙනත් සංනිවේදනයන්
විද්‍යුත් ස්වරූපයෙන් හඳුනා ගැනීම විද්‍යුත් ස්වරූපයෙන් හඳුනා ගැනීම සහතික කිරීමේ අධිකාරියක් පත් කිරීම සහතික කිරීමේ අධිකාරියක් පත් කිරීම සහ සහතික කිරීමේ සේවා සපයන්නන් සඳහා සහතික කිරීමේ සේවා සපයන්නන් සඳහා බලපත්‍ර ලබා දීම බලපත්‍ර ලබා දීම හා බලය පැවරීම සඳහා පහසුකම් සලසයි බලය පැවරීම සඳහා පහසුකම් සලසයි හරි මෙතන කියනවනේ ළමයි ලංකාවේ දත්ත පණිවිඩ විද්‍යුත් ලේඛන විද්‍යුත් වාර්තා හා වෙනස් සංනිවේදනය විද්‍යුත් ස්වරූපයෙන් හඳුනා ගැනීම සහතික කිරීමේ අධිකාරියක්පත් කිරීම සහතික කිරීමේ සේවා සමයන සඳහා බලපත්‍ර ලබා දීම කියන ඔය කතාව කියනවනේ මේ පනත මෙහෙම කෙටියෙන් මතක තියාගන්න ඔය වචන ඔයාට තේරෙන්නේ නැහැනේ මේ බණතේ හින්දා ළමයි අද මේ අධිකරණවල පිළිගන්නවා මේ අපරාධවලදී විද්‍යුත්‍රමයට සාක්ෂි ඉස්සර ළමයි විද්‍යුත්‍රමයට සාක්ෂි පිළිගත්තේ නැහැ අධිකරණවල. නමුත් අද විද්‍යුත්‍රමයට ළමයි සාක්ෂි පිළිගන්න කියන විද්‍යුත්‍රමයට සාක්ෂිලා විද්‍යුත් ලේඛන කියන්නේ මොනවාද? උදාහරණයක් විදිහට ළමයි විද්‍යුත් ලේඛනයක් කියන එක සමහරක් වෙලාවට කොහේ හරි තියෙන ස්ක්‍රීන්ෂොට් එකක් වෙන්නත් පුළුවන්. ඔයාල ස්ක්‍රීන්ෂොට් ගන්න ඔය ෆෝන් වල මැසේජ් කරපු එකේ ස්ක්‍රීන්ෂොට් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහරක් වෙලාවට ළමයි මේ දැන් දත්ත පණිවිඩ කියන්නේ ළමයි කොහොමත් සමහරක් වෙලාවට ෆෝන් එකට ආපු මැසේජ් එකක් වෙන්න පුළුවන් ඒක WhatsApp වෙන්න පුළුවන් text message එකක් වෙන්න පුළුවන් Viber වෙන්න පුළුවන් ඕන එක. ඊළඟට ළමයි විද්‍යුත් වාර්තා මේ කියාදී ළමයි සමහරක් වෙලාවට email එකක් වෙන්න පුළුවන් website එකක තිබුණ මොකක් හරි වාර්තාවක් වෙන්න පුළුවන්. ඒ වගේම ළමයි voice මේ message එකක් වෙන්න පුළුවන්. විද්‍යුත් ක්‍රමයටම හැම දෙයක්ම ඔන්න ඔය දේවල් මේ අපරාධ පරීක්ෂණවලදී ළමයි සාක්ෂි විදිහට යොදා ගන්නවා. ඉස්සර එහෙම කෙරුවේ නැහැ. එතකොට ඒකට මූලික පදනම හැදුනේ මේ විද්‍යුත් ගනුදෙනු පනත. ඉස්සර අත්‍තරම ඉදින් අධිකරණවල ඔයා දන්නවනේ ඇසින්දුරු සාක්ෂිනේ ගත්තේ. ඇසින්දුරු සාක්ෂි හෝ ලිඛිත සාක්ෂි. නමුත් ඉලෙක්ට්‍රොනික සාක්ෂි ගත්තේ නැහැ. නමුත් දැන් එහෙම නැහැ. මේ පනත හින්දා ඒක ළමයි වෙනස් වෙලා තියෙනවා. ඒක තමයි මේ පනතේදී අපි කතා කරන්නේ. හරි ඊට පස්සේ අපි අවසාන පණත මේක නම් ඔයා හොඳට අහලා තියෙන පණතක් ළමයි ඒ කාලේ ඔය මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ආණ්ඩුව කාලේ ගොඩක් දුරට මේක කතා කරා මම මතක හැටියට 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ
අයිතිය පිළිබඳ පනත. දෙදස් දාසය අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත. හරි මේක ලියා ගන්නකො මම විස්තරයක් කරන්න. තොරතුරු ලබා ගැනීමේ අයිතිය මෙම පනත මගින් සහතික කරන අතර තොරතුරු ලබා ගැනීමේ අයිතියට බලපෑමක් ඇති කරමින් රාජ්‍ය බලධාරීන් තුල විනිවිදභාවයක් ඇති කිරීමයි. හරි ළමයි මේක ඇති කෙරුවේ මේ ඇත්තටම කිව්වොත් ඔය රාජ්‍ය නිලධාරීන්ගේ විනිවිදභාවය කියන එක පෙන්වන්න. ඒ කියන්නේ ඔයාටත් පුළුවන් මේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ළමයි අවශ්‍ය ඕනම තොරතුරක් ගන්න. දැන් ඔයාව හිතන්නකෝ එකපාරට පොලිසිය ළමයි වාත්තලංගුවට ගන්නවා. එතකොට ඔයාට තොරතුරු දැනගැනීමේ අයිතිය මේ පනත යටතේ ළමයි අයිතිය තියෙනවා. ඔයා අත්අඩංගුවට ගත්තෙ මොකටද? ඒ කියන්නේ විස්තර දැනගන්න. හිතන්නකෝ මේ ඇත්තටම ඔයා නිර්දෝෂී. නමුත් අත්අඩංගුවට ගන්න හේතුවක් පොලිසියයි කියන්නේ නැහැ. නමුත් ඇත්තටම තොරතුරු දැනගැනීමේ පනත යටතේ ළමයි ඔයාට අයිතියක් තියෙනවා. ඒ තොරතුරු දැනගන්න. ඒ ගැන විතරක් නෙමෙයි වෙන ඕනම දෙයක් පිළිබඳ තොරතුරු දැනගන්න පුළුවන්. දැන් ඔයාට පුළුවන් ඕනනම් ජනාධිපතිගේ වියදම් ටික ඉල්ලන්න. මේ මාසේ රටේ ජනාධිපතිට ගියපු වියදම් ටික මොනවාද කියලා ඔයාට ළමයි මේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ ඉල්ලන්න අයිතිය තියෙනවා. අන්න ඒක ඇති කරුවේ මෙන්න මේ පනත යටතේ. එතකොට ඒකට හේතුව ළමයි දැන් ජනාධිපතිව නඩත්තු කරන්නේ රටේ සාමාන්‍ය පුරවැසියෝ. ඕන හැම පුරවැසියෙක්ම. ඒ කියන්නේ හිඟන්නාගේ පවා පොහොස් දුප්පත් පොහොසත් ඔය ඕනම මිනිස්සෙක් ළමයි රටේ ජනාධිපතිව නඩත්තු කරනවා. එයා දවස ගානේ වැය කරන මුදල් රටේ මහජනතාව වියදම් කරනවා. ඇමතිවරු භාවිතා කරන රටේ මහජනතාව වියදම් කරනවා. ඒක නිසා ඒ පිළිබඳ මහජනතාවට අයිතියක් තියෙනවා ළමයි කිසිම මේ හැංගීමකින් තොරව දත්ත දැනගන්න, තොරතුරු දැනගන්න. අන්න ඒකට ඉඩ පෑදුවේ මෙන්න මේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතෙන්. ඒකයි මෙතනදී ඔන්න ඔය පනත ගැන කතා කරන්නේ. හරි. එතකොට ඔය ටික තමයි අපිට නීතියින් විදිහට කතා කරන්න තියෙන. අපි මේ පාඩමේ ළමයි අවසානම කොටස කතා කරනවා සයිබ ආරක්ෂාව. මාතෘකාව දාගන්න සයිබ ආරක්ෂාව. Cyber security.
හරි. ළමයි ඔයාලා අහලා ඇති මේ සයිබ ආරක්ෂාව කියන වචෙන් වඩා සයිබ ඇටැක් එකක් සයිබ ප්‍රහාරයක් මෙන්න මේ කියන මේ දැන් ගොඩ දුර ඔයාට මතක ඇති ළමයි මේ ලංකාවේ ජනාධිපති කාර්යාලයේ පරිගණක වලට සයිබ ප්‍රහාරයක් එල්ල කරපු තරුණයෙක් හිටියා. ඊළඟට ළමයි ඇමරිකාවේ මේ ඒ රජයේ තිබුණු ඒ මේ ආරක්ෂක මාත්‍යන් සම්බන්ධ ඔහුම උණු සිද්ධියකුත් තිබුණා. ඒ කියන්නේ සයිබර් ඇටැක් එකක්. ඒ කියන්නේ සයිබර් ආරක්ෂාව. ඒතකොට ළමයි මේ සයිබර් ආරක්ෂාව කියන එක තහවුරු වුණොත් සයිබර් ඇටැක්යක් වෙන්න විදියක් නැහැ. හැබැයි සයිබර් ඇටැක් කියන වචනේදී සයිබර් ප්‍රහාරයේදී වෙන්නේ ළමයි මේ ඒක මේ තනිකරම මේ අපි ඒකට කියනවා ළමයි මේ තොරතුරු පද්ධති වලට විතරක් වෙන හානියක් නෙමෙයි. සම්පූර්ණ තොරතුරු පද්ධති වල තියෙන දේවල් ටික ළමයි මේ අවධානයකට ලක් වෙනවා. අවධානයකට. එතකොට අවධානයකට ලක් වුණාට පස්සේ වෙන්නේ ළමයි මේ තොරතුරු ඒ සයිබර් ඇටැක් එක කරන පුද්ගලයෝ විසින් අරගෙන ඊට පස්සේ ළමයි සමහරක් වෙලාවට ඒ තොරතුරු අවධානයේ දානවා. අවධානයේ දානවා කියන්නේ සමහරක් වෙලාවට ළමයි ඒක කප්පමක් විදිහට වෙන ඒ කියන්නේ කප්පමක් විදිහට ඉල්ලන්නත් පුළුවන් ඒ තොරතුරු ආපහු දෙන්න. එහෙම නැත්නම් ඒක පිටස්තර පුද්ගලයන්ට අලෙවි කරන්නත් පුළුවන්. එතකොට මේ සයිබර් ආරක්ෂාව ගැනයි දැන් අපි කතා කරන්නේ. ඔයා මෙහෙම ලියාගන්න. තොරතුරු පද්ධති වලට කරන ඕනෑම හානියක් තොරතුරු පද්ධති වලට කරන ඕනෑම ආකාරයේ හානියක් සයිබර් ප්‍රහාරයක් ලෙස හඳුන්වයි. සයිබර් ප්‍රහාරයක් ලෙස හඳුන්වයි. හරි, ඊළඟට වෙනම ඡේදකින් ගන්න. සයිබර් ආරක්ෂාව යනුවෙන් හඳුන්වන්නේ දත්ත කමා පරිගණක හෝ ජංගම උපාංග වලට එල්ලවන ප්‍රහාරයකින් ඇතිවන බාධාවන් වලක්වා ගැනීමට හෝ අඩු කිරීමට ගන්නා
ආරක්ෂාවන් සඳහා වන නාමයයි ආරක්ෂාවන් සඳහා වන නාමයයි ළමයි එතකොට මේ සයිබර් ඇටෑක් එකක තියෙන දරුණු ප්‍රතිවිපාකයේ වෙන්න ළමයි තොරතුරු අර පුළුල් ප්‍රේක්ෂක පිරිසකට ළමයි බෙදා හරින්න පුළුවන්. කියන්නේ ගොඩාක් දෙනෙන්ට දැන් තොරතුරු අනවශ්‍ය පු කියන්නේ මම දැන් ඔයාගේ තියෙන මොකක් හරි කම්පියුටර් එකේ තියෙන දෙයකට මම සයිබර් ඇටෑක් කියන්නේ හිම දෙයක් නෙමෙයි මම උදාහරණයක් කියන්නේ කම්පියුටරේ මම ඔයාගේ මොනවා හරි දෙයක් අවුට් කියලා දෙයක් ගන්නවා. ඊට පස්සේ මම ඒක ළමයි ඉන්ටර්නෙට් එකේ දානවා. එතකොට ඕනම කෙනෙක්ට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. අරගන්න පුළුවන්, භාවිතා කරන්න පුළුවන්. රාජ්‍ය රහස් වෙන්න පුළුවන් ළමයි. එතකොට රාජ්‍ය රහස් කියනවා එළියට આવුත් ළමයි දැනන්ත ප්‍රශ්න ඇතර යුද්ධ පවා ඇති වෙනවා. ඒක නිසා ඒ වගේ දේවල් ළමයි ඇත්තටම දරුණු. මේ ඒ වගේ මේ මේ තොරතුරු බෙදා හැරීම. එතකොට ඔන්න ඔය වගේ දේවල් තමයි වෙන්න පුළුවන් දරුණුම දේ. මේ සයිබර් ඇටෑක් එකකදී. එතකොට ඒක අපි සයිබර් ආරක්ෂාව පිළිබඳ ළමයි සැලකිල්ලක් දක්වන්න ඕන. එතකොට ගොඩාක් දුරට මේ සයිබර් ප්‍රහාර කරන්න ළමයි මේ කප්පමක් ගන්න. අපි ඔය කප්පම් වලට ඉංග්‍රීසියෙන් කියනවා ransom ware කියලා. ඔයාලට මතක ඇති මම ගිය සතියේ කිව්වා වගේ මට මතකයි. ransom ware. මේක වලියාගත්තත් කමන්න නිකන් නම කප්පමට කප්පමක්. ගොඩාක් දුරට මේ සයිබර් ඇටෑක් කරන්න ළමයි කප්පමක් ගන්න බලාගෙන. කප්පමක් කියන වචනේ සිංහල වචනේ තේරුම දන්නවනේ. හරි. ආ එහෙනම් හරි. ඊළඟ ළමයි මාතෘකාව ගන්න මෙහෙම සයිබර් ආරක්ෂාව වැඩි දියුණු කිරීමට ගත හැකි පියවර. සයිබර් ආරක්ෂාව වැඩි දියුණු කිරීමට ගත හැකි පියවර. ඔකලමයි තරුවක් දාගන්න. මේක පේපර් එකේ අහලා තියෙනවා. එතකොට මේ පේපර් එකේ ප්‍රශ්නකටත් ළමයි මේ උත්තරේ තමයි මේ තියෙන්නේ. මේක 2020 ජූලි පේපර් එකේ 5 වෙනි ප්‍රශ්නෙට අහලා තියෙන එකක්. මම ඔයාලට මේ පේපරේ පෙන්නන්නම්. පේපරේ දැන් පේපර් ස්පොට් හැමෝලඟම තියෙනවානේ. එතකොට ඔයාලා ටිකක් බලන්න 2020 ජූලි පේපර් එකේ 5 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා මේක. හරි. ඒ කියන්නේ ළමයි අපිට සයිබර් ආරක්ෂා සයිබර් ඇටෑක් එකකින් බේරෙන්න ගන්න පුළුවන් පියවර තමයි මෙතනදී කතා කරන්නේ. අමාරු නැහැ ඔයා දන්න දේවල්. 1 ලියන්න මෙහෙම. 1 සහය නොදක්වන මෘදුකාංග සහය නොදක්වන මෘදුකාංග භාවිතා කිරීමෙන් ඉවත් වීම එහෙම නැත්නම් ඉවත් කිරීම සහය නොදක්වන මෘදුකාංග භාවිතා කිරීමෙන් ඉවත් වීම
හරි ළමයි සහාය නොදක්වන මුදුකාම කියන්නේ අතර මේ අවුට් ඔය අහලා ඇති අවුට් ඩේටඩ් සොෆ්ට්වෙයා කියලා කියනවා අවුට් ඩේටඩ් දැන් ඔයාගේ ෆෝන් එකේ මම ඒක එහෙම කියන්නම්කෝ ඔයාගේ ෆෝන් එකේ සමහර ඔය තියෙන ඇප් එහෙම ළමයි මේ යාවත් කාලීන වෙන්නේ නැහනේ ඒ කියන්නේ අප්ඩේටඩ් වෙන්නේ නැහනේ සමහරක් කියුවා ඒ ඒ කම්පැනි ඒ ඇප් නිෂ්පාදනය කරපු කම්පැනි ළමයි අත ඇරලා තියෙන්නේ ඒ කියන්නේ එයාලා ඒක නැවත අලුත් කිරීමක් කරන්නේ නැහැ දැන් උදාහරණයක් විදිහට මම ඔය කම්පියුටර්ස් පැත්තෙන් කිව්වොත් ළමයි Windows වල Windows 7 කියලා අපි දැන් ওই PC වලට ළමයි සිස්ටම් එක ඉන්ස්ටෝල් කරන සමහරක් Windows 7 ඔයා මෙහෙම අහලා ඇති Windows 7 එක මගේ මැෂින් එකට මම දාලා තියෙන්නේ ඊළඟට Windows 10 එක තියෙන්නේ ඔහොම කියනවනේ එතකොට දැන් ගොඩක් දුරට මේ Windows 7 එකේ ළමයි මේ සිස්ටම් එක දැන් ඔය Windows ආයතනයේ Microsoft ආයතනයේ විසින් ළමයි මේ මේකට අදාළ අප්ඩේට් දැන් දෙන්නේ නැහැ. එතකොට වෙන්නේ මේ අප්ඩේට් වෙනවා කියලා කියන්නේ හැමතිස්සම මේ සිස්ටම් එක අලුත් වෙනවා කියන එක ළමයි අවුරුද්දෙන් අවුරුද්දම මාසෙන් මාසෙ අලුත් වෙනවා කියන එක. එතකොට අලුත් වෙනවා කියන්නේ ඊට අදාළ සිකියුරිටි එක ළමයි ආරක්ෂාව තද වෙනවා. තර වෙනවා. නමුත් දැන් මේක අප්ඩේට් වෙන්නේ නැතුව ළමයි පැරණි විදිහටම තියෙනවා නම් ඊට අදාළ ආරක්ෂාව තර වීමක් වෙන්නේ නැහැ ළමයි ඕන කෙනෙක්ට ඇටෑක් එකක් ඇටෑක් කරන්න පුළුවන්. මේ සිස්ටම් එකට අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදී කතා කරන්නේ. දැන් දැන් ඔය Apple phone ගන්නකො Apple phone එකේ ළමයි දැන් එක එක version තියෙනවානේ. එතකොට ඔය Apple phone වල ළමයි මුල්ම කාලේ යෝපු Apple phone ළමයි දැන් නැහැ. තිබුණත් ඊට අදාළව ළමයි Apple phone එකට අදාළව software තියෙනවානේ software ටික දැන් අප්ඩේට් වෙන්නේ නැහැ. එතකොට Apple phone වලට අදාළවත් ඕනම ප්‍රහාරයක්, ඒ කියන්නේ හැක් කිරීමක් හරි මොකක් හරි ඒ ඕනම දෙයක් කරන්න පුළුවන්. අන්න ඒක තමයි ඔතන කියන්නේ සහය නොදක්වන මෘදුකාංග අපි අපේ මැෂින් එකෙන් අයින් කරලා අප්ඩේට් කරන්න පුළුවන් අලුත් මෘදුකාංගයක් ස්ථාපිත කරගන්න ඕන. ඔන්න ඔය කතාවයි ඔතන කියන්න ඕන. එතකොට දැන් ඔයාගේ පේපර් එකේ කියන් අහන්නේ සයිබර් ආරක්ෂා වැඩි දියුණු කිරීමට ගත හැකි පියවර විස්තර කරන්න. එතකොට ඔයා ලියන්න ඕන ඉස්සල්ලාම අංක එක හරි ඒ සහාය නොදක්වන මෘදුකාංග භාවිතයෙන් ඉවත් කිරීම. එතකොට ආ මෙතන ඉතින් පොඩි විස්තරයක් ලියන්න ඕන. තවදුරටත් සහාය නොදක්වන මෘදුකාංග පරිගණකයෙන් ඉවත් කළ යුතු අතර සහාය දක්වන යාවත් කාලීන මෘදුකාංග පරිගණකයේ ස්ථාපිත කළ යුතුය. ස්ථාපිත කියන වචනේ තේරුම ඉන්ස්ටෝල් කියන වචනේ තේරුම. අපි කියන්නේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරනවා කියලා. අන්න එහෙම කරන්න ඕන. එතකොට අපිට ස්ථාපිත කියන වචනේ මතක් වුණ නැත්නම් ඉන්ස්ටෝල් කියලා ළමයි ලියන්න ඉංග්‍රීසි. හරි. ඔන්න ඕක අපි දැන් කොහොමවත් පේපර් එකේ ලියද්දි ඔක චුට්ටක් දැනගන්න ඕනේ. ඒක නිසා මම ඔයාට පොඩි විස්තරයක් දෙන්නම්. ලියන්නකෝ මෙහෙම. සැපයුම් කරු විසින් සැපයුම් කරු විසින් තවදුරටත් සහය නොදක්වන හා යාවත්කාලීන නොකරන මෘදුකාංග මින් අදහස් කරයි. මෘදුකාංග මින් අදහස් කරයි.
උදාහරණ ලෙස නැත උදාහරණ Windows 7 ඔය මම ලියලා තියෙන්නේ Windows 7 වැනි මෘදුකාංග වැනි මෘදුකාංග තව දුරටත් යාවත් කාලීන නොවේ ළමයි දැන් මේ Windows 7 කියන එක ළමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් ඈ දැන් අදාළ සැපයුම් කරුවා ඒ කියන්නේ Windows 7 කියන එක බිහි කරපු කෙනා හදපු කෙනා ඒක අප්ඩේට් කරන්නේ නැහැ නමුත් අපිට අප්ඩේට් නොකර පාවිච්චි කරන්න පුළුවන් දැන් ඔයාගේ ෆෝන් එකේ තියෙන ළමයි ඇප් එකක් අප්ඩේට් කරන්න නැතුව මේ මොකද ඇප් එකක් ළමයි අප්ඩේට් කරන්න නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන් නේ එතකොට දැන් Windows 7 කියන එක ළමයි අපේ මැෂින් එකේ තියෙන වැඩ කරන්න පුළුවන් නමුත් අප්ඩේට් කරන්න බෑ එතනින් එහාට අප්ඩේට් එකක් යන්නේ අලුත් වීමක් වෙන්නේ පරණ විදිහම එතකොට ඒ කියන්නේ අපිට භාවිතා කරන්න මේක ඉඩ දීලා තියෙනවා තවදුරටත් අපිට ඕන කාලේ පාවිච්චි කරන්න පුළුවන් නමුත් ළමයි අප්ඩේට් වෙන්නේ නැති හින්දා තර්ජන වලට ලක් වෙන්න පුළුවන් මෙහෙම ලියන්න මෘදුකාංග තවදුරටත් භාවිතා කිරීමට මෘදුකාංග තවදුරටත් භාවිතා කිරීමට ඉඩ ලබා දී තිබුණද ඉඩ ලබා දී තිබුණද ඉඩ ලබා දී තිබුණද නවීන තර්ජන සඳහා ඒ මගින් ආරක්ෂාවක් ලබා නොදේ ආරක්ෂා වීමක් ලබා නොදේ එම නිසා එම මෘදුකාංග ඉවත් කර එම නිසා එම මෘදුකාංග ඉවත් කර නව මෘදුකාංග ස්ථාපිත කිරීම යෝග්‍ය වේ. නව මෘදුකාංග ස්ථාපිත කිරීම යෝග්‍ය වේ.
හරි එතකොට ළමයි තව දෙයක් දැනගන්න ඕනේ දැන් මම කියනවානේ මෙතනදී අතරම් එහෙම අප්ඩේට් කරන්න බැරි සිස්ටම් තියෙනවා නම් එහෙම නැත්නම් මුදුකාංග තියෙනවා අයින් කරලා නවම් මුදුකාංග දාන්න ඕන කියලා හිතන්නකො ළමයි නවම් මුදුකාංගෙන් ඔයාට කරන්න ඕන වැඩේ කරගන්න බෑ කියලා එතකොට ළමයි ඉතින් මේ අපිට නවම් මුදුකාංග දැන් මේ පළක් වෙන්නේ නැහැනේ මැෂින් එකට කම්පියුටරේට එතකොට අපිට පරණ මුදුකාංගෙම තියාගෙන ඉන්න වෙනවා එතකොට පරණ මෘදුකාංගය නමුත් අවුට්ඩේටඩ් ඒ කියන්නේ අප්ඩේට් කරන්න බෑ. එතකොට තර්ජනයකුත් වෙනවා. එතකොට ළමයි ඔයක විසඳගන්නේ කොහොමද? අපිට විසඳගන්න තියෙන්නේ ළමයි මේ ඔය අහලා අහලා තියෙනවද? මේ මේකට සිංහලෙන් කියන්නේ ළමයි ආරක්ෂිත ගිනි වැටක් භාවිත කරනවා කියලා. ආරක්ෂිත ගිනි වැට. ඉංග්‍රීසියෙන් කියන්නේ ෆයර් වෝල්. මං හිතන්නේ මේ අකුරු හරි. අහලා තියෙනවා ෆයර් වෝල් කියලා එක. ආරක්ෂිත ගිනි වැට කියනවා. ඔන්න ඕකක් පාවිච්චි කරන්න ඕන ෆයර් වෝල් එක. මම ඔයාලට පෙන්නන සමහර කලාට දැකලා ඇති මේකේ ලෝගෝ එකක්වත් පෙන්නන්න. ඒක ළමයි ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් මේ රූප සටහනක් නම් එන්නේ නැහැ. නමුත් මේක IT දන්න අය දන්නවා ෆයර්වෝල් එකක් කියන්නේ මොකද්ද කියලා. ඔයාලට පේනවා ඇති ළමයි එක එක රූප සටහන්. ඒ කියන්නේ අර ඉන්ටර්නෙට් එකෙන් ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වීම නිසා අපිට සයිබර් ඇටැක් එකක් එද්දී ළමයි වෝල් එකක් විදිහට එකක් අපි ඉන්ස්ටෝල් කරනවා මේ සිස්ටම් එකට. ඒතකොට ළමයි ඒ වෝල් එකේදී අර එන අන්නතුර වදිනවා. දැදලා එතනින් නවතිනවා. අපේ කම්පියුටරේට එන්නේ නැහැ. ඒකයි උතන පෙන්නන්නේ. එහෙම මතක තියාගන්නකෝ. නැත් ඔයා මෙහෙම හිතන්නකෝ පලිහක් කවුරු හරි අපිට ඉතාලියකින් විද්දොත් අපි පලිහල්ලන. එතකොට පලිහෙන් එහාට ඒක වදින්නේ නැහැනේ. අපේ ඇඟට එන්නේ නැහැනේ. අන්න ඒ වගේ දෙයක් තමයි ළමයි මෙතන මේ ෆයර් වෝල් එකක් කියලා කියන්නේ. ගිනි වැට කියලා මේ සිංහලෙන් අපි භාවිතා කරන්නේ ඒකට. එතකොට ඔන්න ගිනි වැටක් ඉන්ස්ටෝල් කරුවා නම් ළමයි භාවිතා කරුවා නම් වැඩේ හරි. එහෙම නැත්තම් මේ ප්‍රතිවෛරස් ඒ කියන්නේ අපිට වෛරස් එකක් නම් ඇටැක් කරන්න එන ළමයි ප්‍රතිවෛරස් ඒ කියන්නේ වෛරස් ගාඩ් එකක් අපි දාලා තියෙනවා. ඔන්න ඔයගේ දේවල් වලින් මේ සහාය නොදක් පුළුවන් මුදුකාංග අපිට භාවිතා කරන්න පුළුවන්. ඒකෙන් අපි ඒකත් පොඩ්ඩක් ලියාගමු කියලා විස්තර කරද්දී ඕවා තියන්න ඕන. සහාය නොදක්වන මුදුකාංග සහාය නොදක්වන මුදුකාංග සහාය නොදක්වන මෘදුකාංග දිගින් දිගටම භාවිතා කිරීමට අවශ්‍ය නම් දිගින් දිගටම භාවිතා කිරීමට අවශ්‍ය නම් ආරක්ෂිත ගිනි වැට ආරක්ෂිත ගිනි වැට හෝ ප්‍රතිවෛරස් භාවිතා කිරීම කළ යුතුය භාවිතා කිරීම කළ යුතුය හරි අපි දෙවෙනි එක ලියා ගන්නවා නවීනතම මෘදුකාංග හා යෙදුම් යාවත් කාලීන කිරීම නිතරම බාගත කිරීම
हाँ स्थापनय किरीम कलयुतुय අර ආරක්ෂිත ගිනිවැට කියන එක ළමයි ෆයර්වෝල් කියලා ලියා ගන්න. දෙක නවීනතම මෘදුකාංග හා යෙදුම් යාවත් කාලීන කිරීම බාගත කිරීම හෝ හා ස්ථාපනය කිරීම හරි ඒ කියන ළමයි දැන් හරි උඩ කතා කරන outdated software භාවිත කරන්න එපා කියලා. දැන් මෙතනදි කියන්නේ ඒක අනිත් පැත්ත. හොඳම නවීනතම මෘදුකාංග යෙදුම් යාවත් කාලීන කරන්නලු එයා භාවිත කරන්නලු. භාගත කරනවා කියන්නේ ළමයි මොකද download කරනවා කියන එකට සිංහල වචනේ. ඒක දන්න නැත්නම් ලියා ගන්න. ඔයාලට දැන් සිංහල වචනේ භාවිත කරන්න අමතක වෙනවා නම් නිතරම download කරලා ස්ථාපනය කරනවා කියන ළමයි install කරනවා. install කිරීම කරන්න ඕන. මොනවාද මේ නවීනතම මෘදුකාංග හා යෙදුම් अरे मेहमल अन्नवसर प्रवेश मृदुकांगवल पवतिन अडुपाडुकां मृदुकांगवल पवतिन अडुपाडुकां समने किरीमट සමනය කිරීමට මෙම මෘදුකාංග යාවත් කාලීන කිරීම සකස් වී ඇත මෙම මෘදුකාංග යාවත් කාලීන කිරීම සකස් වී ඇත සකස් වී ඇත මෙම මෘදුකාංග यावत् कालीन किरीम सकस्वी अत हरि ईलंगट लमाई अपिट मे साइबर अटैक के हेकिन बेरेन्न तव करन्न पुलुवां वायरस गार्ड एकक दागन्न एक अपि वायरस गार्ड वलट कियन लमाई प्रति वायरस मृदुकांग दावणे किरीम नर्तम बाविता किरीम प्रति वायरस मृदुकांग बाविता किरीम यागल्ल प्रति वायरस मृदुकांग बाविता किरीम
හරි ඒ කියන ළමයි ඉතින් කතාවෙන් ඔයාට තේරෙනවනේ ඔය අනිෂ්ට මෘදුකාංග වලින් වෙන බලපෑම අවම කරන්න තමයි මේ බලපෑම නැති කරගන්න තමයි අපි මේ මෘදුකාංග භාවිතා කරන්න තියෙන්නේ අනිෂ්ට මෘදුකාංග කියන ළමයි අපි අනිෂ්ට මෘදුකාංග වලට කතා කරුවේ මැල්වෙයා කියලානේ මතකද දන්නේ ඔයාට මැල්වෙයා අනිෂ්ට මෘදුකාංග එතකොට මේ අනිෂ්ට මෘදුකාංග වලින් වෙන බලපෑම ළමයි අවම කරගන්න තමයි මේ ප්‍රතිවෛරස් මෘදුකාංග අපි ස්ථාපනය කරන්නේ අපේ කම්පියුටරේ වේවා ෆෝන් එකේ වේවා ටැබ් එකේ වේවා ඕන එකක ළමයි මේ ප්‍රතිවෛරස් මෘදුකාංගය දාන්න පුළුවන් මෙහෙම ලියාගන්න පරිගණක වලට හෝ ජංගම දුරකථන වලට පරිගණක වලට හෝ ජංගම දුරකථන වලට අනිෂ්ට අනිෂ්ට මෘදුකාංග වලින් අනිෂ්ට මෘදුකාංග වලින් අනිෂ්ට මෘදුකාංග වලින් හානි විය හැක හානි විය හැක පොදුවේ පොදුවේ මෙම අනිෂ්ට මෘදුකාංග මෙම අනිෂ්ට මෘදුකාංග වෛරස් වෛරස් ඔත්තු මෘදුකාංග ඔත්තු මෘදුකාංග මතක දන්න ළම ඔත්තු මෘදුකාංග ගැන මම ඔයාලට කිව්වා ඒකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ස්පයිවෙයා කියලා ඒ කියන්නේ අපේ දේවල් ටික වෙන කෙනෙක්ට දෙනවා හොරෙන් බලාගෙන ඉන්නවා මැෂින් අපේ අපි කම්පියුටර් කරන දේවල් දිහා මෙයා හොරෙන් බලාගෙන ඉන්නලා ඒක වාර්තා කරගෙන වෙන කෙනෙක්ට ඒ අදාළ පුද්ගලයාට දෙනවා ඔත්තු මෘදුකාංගේ අපේ මැෂින් එකට දාපු කෙනාට ඒකට තමයි ස්පයිවෙයා කියන්නේ සොෆ්ට්වෙයා කියලා ඊළඟට කප්පම් ඔත්තු මෘදුකාංග හා කප්පම් කප්පම් වලට මම මීට කලින් නමක් කිව්ව මොකද්ද ransom ware කියලා ransom ware ඔන්නෝවා අනිෂ් මෘදුකාංග විදිහට හඳුන්න පුළුවන් ransom ware නැත්නම් කප්පම් ඇතුළත් වේ මින්වන හානි වැළැක්වීමට මින්වන හානි වැළැක්වීමට ප්‍රති වෛරස් මෘදුකාංග භාවිතා කළ හැක ප්‍රති වෛරස් මෘදුකාංග භාවිතා කළ හැක හතරවෙනි එක ශක්තිමත් මුරපද භාවිතය මුරපද කියන්නේ ළමයි පාස්වර්ඩ් ලියන්න මෙහෙම මුරපද පහසුවෙන් මතක තබා ගත හැකි හා පහසුවෙන් මතක තබා ගත හැකි හා මුරපද පහසුවෙන් මතක තබා ගත හැකි හා පහසුවෙන් මතක තබා ගත හැකි හා අනුමාන කිරීමට අපහසු දෙයක් විය යුතුය
අපහසු දෙයක් විය යුතුය. හරි. ළමයි දැන් සමහරක් වෙලාවට ඔයාලා පාස්වර්ඩ් විදිහට දානවා 1 2 3 4. ඕක ළමයි සාමාන්‍ය ඕනම කෙනෙක් දාන එකක්. එහෙම නැත්නම් 4 3 2 8. එහෙම නැත්නම් දානවා ඔයාගේ නම, ඔයාගේ නමකුයි ඔයාගේ උපන් දිනේ. විශ්ව 1992 එහෙමත් දානවා. එතකොට සමහරක් වෙලාවට ඔයා කැමති සුරතලෙක්ගේ නමක් දානවා. එහෙම නැත්නම් ඔයාගේ ඉස්කෝලේ නම දාන. එහෙම නැත්නම් ඔයාගේ ID ඩෙන්ටි කාඩ් එකේ නම්බරය දාන. ඔය විදිහට ළමයි අපිට අර තව කෙනෙක්ට ගෙස් කරන්න පුළුවන් දෙයක් ඔයා දානවා. එතකොට ඒක ශක්තිමත් මුරපදයක් වෙනවද නැහැ. ශක්තිමත් මුරපදයක් වෙන්නේ නැහැ ළමයි. දැන් ගොඩක් දුරට ওই මුරපද ශක්තිමත් කරන්න ওই බැංකු වලට වගේ ලොග් වෙද්දි ළමයි එයාලා මේ 2 ෆැක්ටර් මේ අපි ඒකට කියනවා 2 ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් කියලා. ඒ කියන්නේ දිත්ත සාධක සත්‍යාපනයක් ළමයි එයාලා ඉල්ලනවා. දිත්ත සාධක සත්‍යාපනය. ඒක කියන්නේ සමහරක් වෙලාවට මම ලොග් වුණාට පස්සේ මගේ ෆෝන් එකට ළමයි කෝඩ් එකක් එනවා. දැන් හිතන්න මම ඊමේල් එකකට ලොග් වුණා කියලා. එහෙම නැත්තම් අපි හිතමුකෝ කාලයකට පස්සේ මම මගේ FB account එකට ලොග් වෙනවා. එතකොට එහෙම ලොග් වෙද්දි password එක ගැහුවට පස්සේ හිතන්න මම මගේ machine එකෙන් නෙමෙයි මම මේ යාළුවෙක් ගෙදර ගියාට පස්සේ එයාගේ මේ computer එකෙන් තමයි මම මේකට ලොග් වෙන්නේ. එතකොට ලොග් වුණාට පස්සේ මගේ FB එකට ලොග් වෙද්දි මම password එකක් ගහලා ළමයි ලොග් වෙද්දි එයාලා මගේ ෆෝන් එකට ළමයි එවනවා කෝඩ් එකක්. අන්න එතකොට මගේ පාස්වර්ඩ් එක එක සාධකයක් වුණා. අනිත් එක එයාලා මට එවන ෆෝන් එකට එවන කෝඩ් එක. එතකොට ඒ කෝඩ් එකක් ගැහුවට පස්සෙ තමයි මට ලොග් වෙන්න දෙන්නේ. එතකොට ළමයි අර අනිසිලස මගේ account එකට කෙනෙක් ඇතුළු වීම වලක්වන්න තමයි ඔන්න ඔය වගේ දේවල් තියෙන්නේ. එතකොට මෙතනදී කියන්නේ ශක්තිමත් මුරපදයක් භාවිත කරන සුරතලෙක්ගේ නම ඔයාගේ නමක් වගේ දේවල් භාවිත කරන්න එපා කියලායි මෙතනදී කියන්නේ. හරි. එහෙනම් ලියන්න මේට දරුවාගේ නම සුරතලාගේ නම දරුවාගේ නම සුරතලාගේ නම වැනි වචන භාවිතා නොකිරීම වඩා සුදුසුය. වැනි වචන භාවිතා නොකිරීම වඩා සුදුසුය. ශක්තිමත් මුරපදයක් සෑදීමට ශක්තිමත් මුරපදයක් සෑදීමට අහඹු වචන අංක හා සංකේත භාවිතා කළ හැක. අංක හා සංකේත භාවිතා කළ හැක. ඊළඟට ඒකටම ලියාගන්න ද්විසාධක. ද්විසාධක සත්‍යාපනයක් භාවිතා කරයි නම් ඉතා සුදුසුය. දී සාධක සත්‍යාපනයක් භාවිතා කරයි නම් ඉතා සුදුසුය. ඒ ළමයි දීතා ද්විසාධක සත්‍යාපනය කියන එකට වලියා ගන්න ඕක අපිට අපිට හොඳටම හම්බෙන්නේ මෙන්න මේ නම 2 factor authentication. ඒක තවදුරටත් ඔයා පැහැදිලි වෙනවා නම් නිකන් ලියා ගන්න පැන්සලින් හරි කමන්නේ නැහැ. මේ password එකට අමතරව ද්වි factor නැත්තම් දී සාධක සත්‍යාපනය කියන්නේ එකක් පාස්වර්ඩ් එක අනිත් එක
තව දෙවෙනි පියවරක් සමහරක් කරලා මේ දෙවෙනි පියවර SMS එකක් වෙන්න පුළුවන් ෆෝන් එකට එන එහෙම නැත්නම් SMS එකකින් එන කෝඩ් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ළමයි සමහරක් වෙලාවට මේ ඇඟිලි සලකුණක් වෙන්න පුළුවන් ඒ ඕන එකක් වෙන්න පුළුවන් ඈ ඇඟිලි සලකුණක් වෙන්න පුළුවන් ඔය දෙකෙන් ඔය 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 තව දේවල් තියෙන්න පුළුවන් එහෙම නැත්නම් ළමයි ප්‍රශ්නයකට පිළිතුරක් වෙන්නත් පුළුවන් සමහරක් වෙලාවට ඔය එක එක ගිණුම් හදද්දි ළමයි මේ වාගෙන් ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා ඒක දෙන්නේ ප්‍රශ්න කීපයක් කියලා කියන්නේ සමහරක් වෙලාවට දෙනවා ප්‍රශ්න කීපයක් එයාලා දීලා තන එක එක ප්‍රශ්නයක් තෝරගෙන අපි ඒකට උත්තරේ දෙන්න ඕන කවදා හරි දවසක පාස්වර්ඩ් එක අමතක කරලා අපි ඒකට ලොග් වුණා කියලා හිතන්න ඕන එතකොට අපිම තමයි මේ ලොග් වෙන්නේ එතකොට අපි පාස්වර්ඩ් එක ගහද්දි වැරදි ඊට පස්සේ එයාලා අනිත් එකක් තේරුණා මොකද්ද ඔයා මෙන්න මේ account එක හදපු දවසේ මෙන්න මේ ප්‍රශ්නෙට දුන්නු උත්තරේ මොකද්ද කියලා එයාලා අහනවා එතකොට හිතන්නකෝ මම ගිය මගේ ප්‍රාථමික විද්‍යාලය මම කියනවා නම් මගේ ප්‍රාථමික විද්‍යාලය ළමයි මේ කුලියාපිටියේ මධ්‍ය විද්‍යාලය කියලා නම් එදා දුන්නේ අද දෙන්නත් උන කුලියාපිටියේ මධ්‍ය විද්‍යාලය අන්න එතකොට එයාලා තේරුම් ගන්න මේ ඇවිල්ලා ඉන්නේ මමම තමයි එතකොට අන්න මට account එකට log වෙන්න දෙනවා password එක වෙනස් කරගෙන අන්න ඒ වගේ දේවල් තමයි ඔතනදි කතා කරන්නේ හරි ඊට පස්සේ සැකකට යුතු සැකකට යුතු විද්‍යුත් පණිවිඩ මකා දැමීම සහ විද්‍යුත් පණිවිඩ මකා දැමීම සහ නොදන්නා ඇමිනුම් නොදන්නා ඇමිනුම් මේකට කියන්නේ ඇටැච්මන්ට් කියලා මම ඇටැච්මන්ට් කියන එක මොකක්ද කියලා පෙන්නන්නම් ඔයාලට නොදන්නා ඇමිනුම් සහ සබැඳි සබැඳි මේකට කියන ළමයි link ඔය අහලා තියෙන link එක දැන් ඔයාලට මම ඔය මේ මේ WhatsApp group එකට ළමයි දාන්නේ zoom එකේ link එක link එකට කියන සිංහල නම තමයි සබැඳි link විවෘත කිරීමෙන් වැළකීම විවෘත කිරීමෙන් වැළකීම ළමයි attachment කියන්නේ ඔයාලට පේනවා ඇතිනේ මේ මං ඉන්නේ මගේ ඊමේල් එකේ මේ තියෙන මට ආපු ඊමේල් එකක් SLT එකෙන් ආපු ඊමේල් එකක් එතකොට ඒකේ attachment කියන්නේ ඔයාලට පේනවද ළමයි මේ පල්ල හැමේ attachment කියලා to attachment කියලා දෙන attachment කියලා කියන්නේ එයා යොපු යම් attach සිංහලෙන් කිව්වොත් මොකද attachment එකට කියන්නේ प्रोग्राम එතකොට අපි අපේ account එක hack වෙන්න පුළුවන්. ඒකයි එතනදී එහෙම කියන්නේ. සමහර කරලමයි දැන් ඔයාලා FB පාවිච්චි කරනවා නම් සමහරු දන්නවා, සමහරු නොදන්නවා ඇති. සමහර කරලමයි අපි අපිට messenger හරහා එයාලා එවනවා සමහර අපි කැමති photo. සමහරක් වෙලාවට Harry Potter ගේ photo එකක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ළමයි අපි අපේ මේ අපි ගොඩාක් කැමති මේ නිලියෙක්ගේ හෝ නළුවෙක්ගේ photo එකක් වෙන්න පුළුවන්. අපි ඉතින් ඒක හොඳට ලොකු කරලා බලලා touch කරනවා. ඔය touch කරපු ගමන් ළමයි ඒ එවන්නේ virus එකක්. ඒ කියන්නේ අපේ account එක hack කරන්න ඕන link එකක් කියන්නේ අපි touch කරපු ගමන් ඒක ළමයි එයාලට යනවා. ඒ කියන්නේ අපේ පාස්වර්ඩ් හිටන් ඒ ටච් එකෙන් ළමයි යනවා. එයාලා එහෙමයි ප්‍රෝග්‍රෑම් එක එවන්නේ. ඒකින් අනිත් අය වෙනව ටච් කරන්න දන්නේ නැති අය වෙනව ටච් කරන්න යන්න එපා. ඊළඟට සම්බන්ධ කියන්නේ link. සමහර කෙනා link එකක් එවනවා අපි බලලා මොකද්ද මේ link එක කියලා. මම දැන් ගොඩක් දුරට ඔය WhatsApp මාර්ගයෙන් ළමයි link එන්නේ මෙන්න මේ තරගය සඳහා සහභාගී වෙන්න මේක මේ තරගයට ගියාට පස්සේ මෙන්න මේ ෆෝන් එක හම්බ වෙනවා කියලා ඔය link එන්නේ. සමහර කෙනාට ඔය link කියන එකවත් ළමයි hackersලා අපිට එවන link. එතකොට ඒ link එක click කරගම අපේ phone එක details අපේ phone numbers අපේ password ඔය හැම එකක්ම ළමයි යනවා. ඒකයි මෙතනදී කියන්නේ මේ වගේ සැකකට දේවල් මේ විවෘත කිරීමේ වලකින්න කියලා. ලියන්න මෙහෙම.
අනවශ්‍ය විදුලි පණිවිඩ අනවශ්‍ය විදුලි පණිවිඩ ඒ කියන්නේ අනවශ්‍ය ඊමේල් හෝ attachment ඒ ඉංග්‍රීසි නම් මෙලියා ගන්න ළමයි attachment හෝ link විවෘත කිරීමෙන් වැළකීම යෝග්‍ය වේ. විවෘත කිරීමෙන් වැළකීම යෝග්‍ය වේ. තමා වඩාත් හොඳින් දන්නා හඳුනන ලිපිනයකින් පැමිණෙන බව තමා වඩාත් හොඳින් දන්නා හඳුනන ලිපිනයකින් බව දක්නට ලැබුණද එවැනි පණිවිඩ තතුබෑම් ගණයට අයත් වේ තතුබෑම් ෆිෂින් කියලා ඔයාලට ගිය සතියේ මම කිව්ව දෙයක් තතුබෑම් එකට ළමයි ඒ නම එන්නේ ෆිෂින්නේ ෆිෂින් PI ෆිෂින් මෙන්න මේ නම තතු බෑම් ඔය නම් මතක තියාගන්න පිෂින් ගණයට අයත් වේ. ඒ කියන්නේ පිෂින් කියලා කියන්නේ දෙයක් දීලා දෙයක් ගන්න. දැන් අපි හිතන්නකෝ මෙහෙම මාළුවෙක්ට අපි යමක් දානවානේ. අර මේ මොනවාද අර කොක්කට පණුවෙක්ව දාලා කවුද ගන්නෙ? අපි මාළුවව ගන්නවා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන දිත් වෙන්නේ. ලින්ක් එක යාලා දානවා අපි ක්ලික් කරපු ගමන් අපේ දත්ත ටික යාට යනවා. ඒකයි උතනදි වෙන්නේ. හරි ඊළඟට ලියන්න දත්ත උපස්ත කිරීම ඊළඟ එක දත්ත තව එකයි තියෙන්නේ එතකොට උපස්ත කිරීම එතකොට පාඩම ඉවරයි උපස්ත කරන එකට ළමයි ඉන්ඩිසි ටර්ම් එක බෑකප් ඩේටා බෑකප් කරනවා කියලා ඔයාලා අහලා තියෙනවද බෑකප් එකක් තියාගෙන යනවා දත්ත උපස්ත කරනවා හරි එතනදි වෙන්නේ ළමයි මෙතනදි කරන්නේ දැන් හිතන්නකෝ හදිසි අපි මැෂින් එක මගේ මැෂින් එක දැන් මෙහෙම වැඩ කර කර ඉඳි ළමයි කැඩුනා එතකොට මගේ මේ මැෂින් එක ඇතුලේ තියෙනවා ටියුට් හදපු ඒවා තියෙනවා ඊළඟට ඔෆිස් එකේ දේවල් තියෙනවා හැම එකක්ම තියෙනවා දැන් මැෂින් එක කැඩුනට පස්සෙලා මට මුකුත් කරගන්න විදියක් නැහැ හිතන්නකෝ ගින්නකින් විනා ගින්නක් ඇවිල්ලා සම්පූර්ණ මැෂින් එක ළමයි පිච්චිලා ගියා थोड़ा अनिवार्य मट अत्र किसी मैं गंड बैने हार्ड विनाश गिन्ने मट मुकूत कर बैकअप बैकअप समहार मगे दत्त मैं पेन का सेव कर लिया क्लाउड अवकाश मम टेम्पात कर लिया ඔන්න හො මොන හරි බෑකප් එකක් තියාගෙන යනවා නම් ළමයි ඒක අපේ අපිට වාසි කෙනෙක් හැක් කළා වුණත් එයා හැක් කරලා ළමයි කිව්වොත් මට රුපියල් 10000 දෙන්න නැත්තම් මම ඔයාගේ මැෂින් එකේ දෙන දත්ත මකලා දානවා කියලා කිව්වොත් මට 10000 දෙන්න වෙනවනේ මොකද මට මගේ දත්තයන් වටිනවා නමුත් මට බෑකප් එකක් තියෙනවනම් ආ ඔයාලට ඕන දෙයක් කරන්න මම රුපියල් 10000 දෙන්නේ නැහැ කියලා මට කියන්න පුළුවන් අන්න ඒක නිසා බෑකප් එකක් අපේ සයිබර් ආරක්ෂාවට ළමයි ඊටාම වැදගත්
ලියන්න මෙහෙම දත් උපස්ත කිරීමට ලියා ගන්න බැකප් කිරීම කියලා. පරිගණක යන්ත්‍රය වෛරස් බලපෑමකට ලක් වූ අවස්ථාවකදී වෛරස් බලපෑමකට ලක් වූ අවස්ථාවකදී හෝ හැකවරයෙකුගේ ග්‍රහණයකට අසු වූ විට දත්ත හානි වීමට සොරකම් කිරීමට දත්ත හානි වීමට සොරකම් කිරීමට කප්පම් ලබා ගැනීමට කප්පම් ලබා ගැනීමට රඳවා තබා ගැනීම රඳවා තබා ගැනීම සිදුවිය හැක සිදුවිය හැක එබැවින් එම අවදානම එබැවින් එම අවදානම අවම කර ගැනීම සඳහා එබැවින් එම අවදානම අවම කර ගැනීම සඳහා දත්ත උපස්ත කිරීම කළ යුතුය දත්ත උපස්ත කිරීම කළ යුතුය දත්ත උපස්ත කිරීම කළ යුතුය හරි ඊළඟට අවසානක ලියාගන්න සයිබ දැනුවත් වීමට සයිබ දැනුවත් වීමට සේවකයන් පුහුණු කිරීම සයිබ දැනුවත් වීමට සේවකයන් පුහුණු කිරීම හරි ඒ කියන්නේ ළමයි සේවකයන්ව දැනුවත් කරනවා සයිබර් ඇටැක් එකක් අහා මොකද කරන්නේ ඒක වළක්ව ගන්න මොකද කරන්නේ ඔන්න ඔය වගේ දේවල් පිළිබඳ දැනුවත් කිරුම ළමයි සයිබර් ආරක්ෂාව වෙතන තහවුරු වීමක් වෙනවා ඒකයි එතනදි කියන්නේ ලියන්න මෙහෙම සයිබර් ආරක්ෂක තර්ජන හා සයිබර් ආරක්ෂක තර්ජන හා ඒවා සමග කටයුතු කරන්නේ කෙසේද යන්න ඒවා සමග
කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඒවා සමග කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීම මගින් දැනුවත් කිරීම මගින් සයිබ ආරක්ෂාව තහවුරු කළ හැක සයිබ ආරක්ෂාව තහවුරු කළ හැක සයිබ ආරක්ෂාව තහවුරු කළ හැක හරි දැන් ළමයි ඔයාලගේ papers photo ගන්නකො पेपर्स पोते देदास विषय के जनवरी पेपर है अभी ये बालमु अभी मैं इकना कत्तु पार्ट में अहलती ना प्रश्न मना दे किया ला देदास विषय के जनवरी ला माय मैंने बालांडा एके हाथर अभी इकना कत्ता ला माय सोशल नेटवर्क एंड मुकादनी ते का सोशल मीडिया गन मेकट उत्तरे मुकद्द पहासंधान नेवा अतुरेन अंतर्जाल पादक सेवावन संधा इंस्टाग्राम कियने गा उदाहरण्या विन्ने समाज जालयक्द समाज माध्यक्द इलंगट शुद्र गेवी मग्द अनुबद्ध अलविकरण अग्द कियला यहां मुकद्द लमा इंस्टाग्राम कियने का इंस्टाग्राम कियने का लमा अपि गोडक दूरट पाविच्चि करना सोशल मीडिया कियने पैत्त ना नेमे सोशल नेटवर्क कियने पैत्ते मुकद्द लमा मे तमंगे दम दम गोडक दूरट ओय मे इंस्टाग्राम वगे देवल मे भाविता करना मन नलु निलियो අපිත් පාවිච්චි කරනවා නමුත් අපි නලුනේ ලියෝනේ මේනේ එතකොට යාලා එක පාවිච්චි කරන්න ළමයි සමාජයත් එක්ක යම් ජාලයක් හදාගන්න එතකොට 1 7ට උත්තරය මෙන්න මේ අංක 1 අය 1 8 एके अट एके अट बलान्न ईआरपी पद्धतिय तुल नीति विरोधी मूलगण देना सिद्धिय मूल समागमे हंदुनागेन ऐत समागमे गणकाधिकारी वलट ऐत पीयुसुम लॉगिन භාවිතයෙන් එක්සේවක නීති විරෝධී ලෙස එහි පද්ධතියට ප්‍රවේශී ඇති අතර අභ්‍යන්තර පරීක්ෂණයකින් පසුව සමාගම සොයාගෙන තිබේ. කියන අභ්‍යන්තරින් ඉන්න සේවකෙක් ළමයි මේ කියන ලොගින් එකට ධනකාධිකාරීවරයාගේ ළමයි මැෂින් එකට ලොග් වෙලා මේ සඳහා සේවයට රේහව නඩු පැවරිය හැකි පහසඳයි අතර කුම නීතියක් ඉදද මම අද කතා කරපු නීතිය ළමයි දීපල බුද්ධිමය දීපල පනතද නැහැ ඉලෙක්ට්‍රොනික ගනුදුරු පනතද නැහැ මේ කාඩ් එකකින් කරපු ගනුදුරුවද නැහැ ඊළඟට විද්‍යුත් ගනුදුරු සංශෝධන පනතද නැහැ මේක ළමයි පරිගණකයකට ඇතුළු වීමක් ඒකට පරිගණක අපරාධ පනත යටතේ තමා මෙයාට මේකට දඬුවම් ලබා දෙන්න වෙන්නේ මෙන්න මේකයි උත්තරේ අංක 3 එතකොට මේ අපි ඉගෙනගත්තු දේවල් ඔන්න එහෙනම් ළමයි මේ පාඩමේ පළවෙනි කොටසේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. තව තියෙනවද බලමු. දොරණා 1 8ට 3 එක ලකුණු කරගන්න. අය මෙන්න මේ ප්‍රශ්නේ. අපි මේකත් කතා කරලා තියෙනවනේ මේ වෙනකොට. සත්‍ය අසත්‍යතාවය කියන එක දක්වන්න තියෙන්නේ. ඒක ළමයි 1 14 බලන්න මෙන්න මේක. අනිෂ්ඨ මෘදුකාංග අපි දැන් ඉගෙන ගන්න ඕකට මතක ඇති මැල්වෙයා අනිෂ්ඨ මෘදුකාංග යන තොරතුරු ආරක්ෂණ තර්ජනයකි සත්‍යද අසත්‍යද ඔව් ළමයි මේ අනිෂ්ඨ මෘදුකාංගනේ වෛරස් ඊළඟට ස්පයිවෙයා ඔත්තු මෘදුකාංග ඔය විදිහට අපි කතා කරේ එතකොට මේක තර්ජනයක් සත්‍යයි උත්තරය 1 14ට සත්‍යයි ඒකත් මේ අපි දැන් ඉගෙනගත්තු පාඩමෙන් අහලා තියෙන ප්‍රශ්නය හරි මම දැන් ඊළඟට යනවා
2021 के जनवरी पेपर के पांचवें प्रश्न में आठ पेन्ना पांचवें प्रश्न है හරි පොඩ්ඩක් කියවන් බලන්න පස්සේන ප්‍රශ්නය අමරසිංහ මහතා තම ව්‍යාපාර කළ සඳහා නිතර විද්‍යුත් තැපැල් පහසුකම් භාවිත කරන ව්‍යවසායකයෙකි මෑත කාලවලදී තමාට ලැබෙන ඉල්ලීම් නොකරන ලද අන්සොලි සයිටඩ් ඊමේල් ප්‍රමාණයක් වැඩිවීමක් වූ දකි ඒ කියන්නේ ළමයි සමහරක් වෙලට එහෙම ඊමේල් එනවා ඒ කියන්නේ අපි ඒ කියන්නේ අපේ කට්ටියගෙන් නෙමෙයි අපිට එක එක අයගෙන් එනවා මම ඔබ ඔහු මෑතකදී ඔබේ ගනුදෙනු කරු දැනගන්න नो युव कस्टम क्रियावली बैंक विद्युत तपेल लिपिने लंबाती अति अत्र बैंक सेवके तम विद्युत तपेल लिपिने तेवन पार्श्व विद्युत अलवीकरण समागम लंबाती अति बात ओह शकर इलाट मे वचन वाट तेरे नति वे मेड मे नो युव कस्टम की मेड मेहिम दम्मी की सिंहल तेरु मुखद निकल नो कि धन गण युव कि ओबगे कस्टम की गण दुनक ඔබගෙ ගනුදෙනු කරු පිළිබඳ දැන ගැනීම බැංකුවකට කස්ටමර් කරන්නේ මොකක්ද එයාගේ රැකියාව මොනවාද කියන එක ළමයි දැනගන්න ඕන. එතකොට දැන් මෙහෙම හිතන්නකො මගේ බැංක account එකක් තියෙනවා මට ළමයි හැම පැත්තෙම සල්ලි වැටෙනවා. කියන්නේ හැම මාසෙක දැන් ඔයාලා class කරා දැන් මම class කරන හින්දා ඔයාලා දැන් සමහරක් වෙලාවට දැන් කූරියයකට මේ ගෙවන්න නැතුව ළමයි बैंक अकाउंट सलिदाणी हेम मसिक फलवे अदाल प्रमाण इतकोट बैंक वोटा बलांगा बैंक ओटोकलम सिस्टम के ओटोलम इलाट हईलट मेड मे पुग्गल मेड मे प्रमाण हेमत लंका हेम पेम सल मेड मे प्रमाण ओकलम मे बैंक ऑफिसन मे आयत्री अपराध पारेषण डिपार्टेंट दुनो मुखद ओकलम ट्रस्तवादेट सलिगत अनिवार्य बैंक मुखदे तमंगी कस्टमर कोहम सलिनी होयागे अदाल डिपार्टेंट दूँ तो बैंक मट को दीला बैंक एंड मे केवाईसी फैल के पूर्वगण केवाईसी की नो यो कस्टमर की फैल इतकोट बैंक मंगी आट पास बैंक मगेन गो अदत्ट को सलिएन आगे नम ऐडी महत्या इलेगा इट पास को सलिए मुनादया करई मेहम सलिएण हेम मसक मेक मगा ओ हेम विस्तर यहाँ मग इमेल का इलेगा इतकोट ओ बैंक हम वेड़े तीन इतोट इलेगा इमेल बैंक सेवकरा तेवन पार्शवेकड़ा विद्युत मार्केटिंग समागम कटलाई विकुणला दीलती है එතකොට දැන් ඔන්න ඔක තමයි සිද්ධිය. අමරසිංහ මාතාගේ මිතුරු කෙනා සමම් පවසන්නේ මෙම තත්ත්වයේ ඇති හැකේ යමුත ඔහුගේ විද්‍යුත් තැපැල් ගිනවට අනවසරයෙන් ඇතුළු වී ඇතනම් බව. ඒ කියන්නේ කෙනෙක් ළමයි මගේ ඊමේල් එකට ඇතුළු වෙලා හැක් කරලා තිබුණොත් විතරම මෙහෙම එන්නේ. ඔබ විසින් කළ යුතු දෑ. ඔහුගේ මිතුරගේ ප්‍රකාශයේ ටෙක්නොලොජිය හැකිද යන්න ඔහුගේ උත්තරයට හේතුද සහිතව සඳහන් කරන්න. දෙක इलीम नौकर इमेल लभीम अड़कर गणीम सदा साहतिक कर गणीम सदा अमर सिंह महताट गत है कि पीवर देखा पहदली करना दल में आप प्राक्टिकल मेक थियरी विधि टीगण करते ना एक विश्वलामया मतगति आगर अभी प्राक्टिकल मैं मेक कथा की रुण है मेहम मेहम देखो मेहम करा मेहम कथा क्यों आप थियरी तुला कथा की रुण है लम නමුත් මේක මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අපි මොකද කරන්නේ කියලා මෙයාලා අහනවා. එතකොට දැන් අතන අර මේ එයාලගේ IT භාෂාවෙ දීලා තියෙන සමහර දේවල් අපිට තේරෙන්නේ නැහැ තමයි. හරි. එතකොට මේකට දැන් උත්තරයක් අපි ලියන්න ඕනේ. මේ උත්තරේ මම ඔයාලට පෙන්වන්න ළමයි මේකේ තියෙන විදිහ. मैंने बला मेकट उत्तरे विधि
දීලා තියෙන එක එකඟ විය නොහැක. ඒ කියන්නේ දැන් අරයා කියන්නේ මොකද්ද? අපි ඒකත් බලමු. නැවත මිතුරා කියන්නේ මගේ ඊමේල් එක හැක් වෙලා කියලා. ඔයාට එකඟ වෙන්න පුළුවන්ද කියලා අහනවා. ළමයි ඊමේල් එක හැක් වෙන්න නම් මතක තියාගන්න ඊමේල් ඇඩ්‍රස් එක විතරක් දැනගෙන බෑ. ඊමේල් එකේ පාස්වර්ඩ් එක දැනගෙන ඉන්නත් ඕන. පාස්වර්ඩ් එක දැනගත්තත් මදි ළමයි ඔයා සාමාන්‍යයෙන් ලොග් වෙන්න ඔයාගේ ගෙදර මැෂින් එකෙන් විතරක් නම් වෙන මැෂින් එකකින් ලොග් වෙද්දී අනිවාර්යයෙන්ම ළමයි අර 2 ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් කියලා මම ඔයාලට කිව්වේ. අන්න එහෙම එකක් ඉල්ලනවා ඊමේල් එකේ. එතකොට මම ඔයාලා ගෙදර ඇවිල්ලා ඔයාගේ ඊමේල් එකෙන් නම් ලොග් වෙන්නේ අනිවාර්යයෙන්ම යාළ අඳුර ගන්නවා මම ලොග් වෙන මැෂින් එක වෙනස්, කම්පියුටර් වෙනස් කියලා. එතකොට ඒ වෙනස් වීම මත යාළ 2 ෆැක්ටර් මේ ඔතෙන්ටිකේෂන් එකට යනවා. එතකොට යාළ කියනවා මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් එනවා, කෝඩ් එකක්, ඒ කෝඩ් එක මෙතන ටයිප් කරන්න කියලා එනවා. එතකොට ඒකට තප්පර 20ක් හෝ 10ක් දෙන්නේ. එතකොට ළමයි මගේ ඊමේල් එක හැක් වෙලා නම් අනිවාර්යයෙන්ම මගේ ෆෝන් එකට ඒ කෝඩ් එක එනවා. එතකොට ළමයි ඔයාට එකඟ වෙන්න පුළුවන්ද මේ ප්‍රකාශයට? එකඟ වෙන්න බෑ. ඔබේ උත්තරයට හේතු සහිතව සඳහන් කරන්න කියනවා. එතකොට මෙන්න මෙයාලා එකඟ විය නොහැක කියලා කියනවා. එතකොට මේ ඔයාට දීලා මේ මෙයාලා උත්තරේ දීලා තියෙන්නේ මෙහෙමයි. මම ඒක ඔයාට කියවන්න නැතුව මෙහෙම කියන්න. මොකද ඔයාට මේක බලන්න කිව්ව ළමයි මේ ඔයාලා දන්න උත්තරත් අමතක වෙනවා. ඒ භාෂාව. ළමයි මෙයාට හම්බෙන්නේ මොනවාද? මෙයාට හම්බෙන්නේ ඉල්ලුම් නොකල, ඒ කියන්නේ එක එක අය එවන ඊමේල්. එතකොට ළමයි එහෙම එක එක ඊමේල් හම්බෙන්නේ හැක් කිරීමක් වුණොත් නෙමෙයි. හරි, ඒක හිඳයි අපි එකඟ විය නොහැක කියලා එතන කියන්නේ. එහෙනම් ඔයා දැන් ඔය 2021 ජනවාරි පේපර් එකේ 5 වෙනි ප්‍රශ්නෙට ඒ වලට පිළිතුර විදිහට ලියා ගන්නකෝ එකඟ විය නොහැක. එකඟ විය නොහැක. ඊට පස්සේ අර මම කියපු එකත් ලියාගමු. මොකද්ද? ඇයි අපි එකඟ වෙන්නේ නැත්තේ? ඊමේල් ලිපිනය සහිත ගිණුමට අනවසරයෙන් ඇතුළු වී යත්නම් මෙලෙස ඉල්ලීම් නොකරන ලද ඊමේල් ලැබිය නොහැක. ඉල්ලීම් නොකරන ලද ඊමේල් පණිවිඩ ලැබිය නොහැක. එලෙස විද්‍යුත් තැපෑලට යම් අයෙකු ඇතුළු වීමට උත්සාහ කරයි නම් උත්සාහ කරයි නම් මෙන්න මේක ලියාගන්න. 2 factor authentication ද්විසාධක සත්‍යාපනයක් සිදු කළ යුතුය. එය
තරමක් අපහසු වේ. එය තරමක් අපහසු වේ. හරි ඊළඟට ළමයි අහනවානේ මේ මේ ආයාචිත විද්‍යුත් තැපැල් ලැබීම අඩු කිරීමට ගත හැකි පියවර මොනවාද කියලා අපෙන් අහනවානේ ඉල්ලීම් නොකරන ද ඊමේල් ලැබීම අඩු කර ගැනීම සඳහා අපිට ගන්න පුළුවන් පියවර දෙකක් පැහැදිලි කරන්න. එතකොට ළමයි මෙන්න ඒක මම ඔයාලට පෙන්නනම් පියවර තමයි මේ වචන එක්ක ලොකුවට ගැටෙන්න එපා. ඒ ආයාචිත තැපැල් විද්‍යුත් තැපැල් ලිපින අවහිර කරන්න ඕන. ළමයි બ્લોක් කරන්නේ एक किया दोड़ा मेला मे आय आयाचित तपेल किस्त्र पाशांगे ना अपिट वेदी इमेल इतकोट मे अन्न एमेल टीकलम ये अड्रस अपिट ब्लॉक कर व्हाट्सअपरवाणुदा मेसेज वे ब्लॉक करना संहार अटे पावे अन्न वगे मेतन किया बल ආයාචිත ඊමේල් දැන් මම මේකෙන් ළමයි මේවා ඩිලීට් කරනවා ගොඩා දැන් මේ තියෙන්නේ ඔයාලට මේ පේනවා ඇති දරාස් ප්‍රොටෙක්ට් කියලා ඊළඟට මේරි කියලා ඊළඟට මේ වගේ නම් කියවන්නත් මට තේරෙන්නේ නෞක්‍රී ඇලර්ට්ස් කියලා සර්ච් මාස්ටර් කාඩ් අලි එක්ස්ප්‍රෙස් ඔය විදිහට බූස්ට් විත් එස්පි කමර්ෂල් ඔයවත් තමයි ළමයි අර ආයාචිත පණිවිඩ කියන්නේ එක එක තැන් වලින් මට ඒව අදාළම නැහැ. එතකොට අන්නේවල තමයි ළමයි මේ මෙතන මේ කතා කරන්නේ ඒ ගැන. එතකොට මොකක්ද අපිට කරන්න කියන්නේ? ඒවා બ્લોක් කරන්නලු. ඒ මේ තැපැල් විදුලි ලිපින තැපැල් මේ මේ ලිපින අවහිර කරන්නලු. දැන් මේ මෙන්න මෙහෙම එකක් ඇවිල්ලා තියෙනවා මේ. මම දන්නෙත් නෑ මේක. මොකක්ද කියලා මේ get your $100 Valentine Day gift card. මේ මෙහෙම වෙනස මං වාට කියලා මෙහෙම link එකක් පුළුවන් මේවා click කරන්න එපා මොකද මේවා සමහරක් වෙලාවට hackers ලගේ දේවල් වෙන්නත් පුළුවන් එතකොට මට පුළුවන් මේවා ළමයි block කරලා දාන්න මම මේක ඇත්තටම block කරන්න අමේ තියෙන්නේ ඔයාලට පේනවද block contracts කියලා තියෙන්නේ මේක මට block කරලා දාන්න උල එතනින් පස්සේ මට ළමයි මේ block එක එන්නේ නැහැ හරි